එක්දර්න්නම් සේ හැත්තහටේ ආණඩුකරම වස්ථාවනුව මේරකේ මහජනතාව සතුව තමයි පරමාධිපත්ය තියන්නේ. මේ පරමාධිපත්වය මිනිස්සු ක්‍රියාම්ම කරන්නන්නේ බොහෝ වෙඩවටන් නියෝජය ප්‍රධාතත්‍රවාදය හරහා. එකන්නේ විදාායක අහා නීතිය ක්‍රියාම්ම කරවගන්න එකන අපි විදායක ජනාධිපතිවරයා හරහා තමයි මේක ක්‍රියාම්මක කරගන්න. එවගේ ව්‍යවස්ථාදායකයේ එමන තම් නීති හැදීම මේ බලයි. පාර්ලිමේන්තුව හර හ ක්‍රියාමක කරගන්න.මිටෝනි කණගහරුට කාරණය තමයි ව්‍යවස්ථාදායකයට නැතම් පාර්ලිමේන්තුවට අපේ රටේ බහුතරයක් යබලා තියෙන්නේ හරු මංකල්ල කාරය තක්කඩි කුපාඩි. මේ නිසා දවසින් දවස මේරට විශාල විනාශයක් කරා යනවා. ඒක ඉන්ද තමයි අවුරුදු හැත්තතුළක නිදහසක් ගැන කයිවාරුගහන අපේරට පාංකයාගන්න බැරි කාලකන්නේ මස්තපාලු ආර්ථිකයක් හිමි වෙලාතියෙන් මිතෝනි. අවසින්දවස මේ කාලකන්න තතාත්වය නිසා මේරටේ ඊළඟ පරම්පරාව විශාල අනතුරක්කරා තල් වෙමින්ග සිටිනෝ. විශේෂබ පාර්මන්්වීන මන්ත්‍රියවරුන්ගෙන් සීයට හැත්ත පහගට ආසන්න ප්‍රමාණයක් මේ තනතුරු දැරීමට තරම් සුසසුකම් නැති පිරිසාහැටියත් මේ වෙනකොට බොෝ දෙනෙක් සංක්‍ය අලයකන ඉදිරිපාත් කරනවා. හැබේ අපේ චන්දරයකය තාමත් සමත්තුලා නෑ මේකතේ රුංගන් සනත් නිශාන්ත කියල කියන්නේ මේ වගේම මෝඩ තක්කඩිමීහරකි.හොටින්ම ඔක්සිජන් කන්නද කියලා අහන්න තරන් දැනුමක් නැති මීහරකෙක් කියනක පෞගිය කාලය ඕෝප්පු කර. හැබැයි ගෝටාබේ රාජපක්ෂ මේ වගේ මොලක් නැති ජක්ජක් කිය කියනකොට දක්කන්න පුළුවන් එවුන්ට පුදුම කැමැත්තක් දක්වෙනවා. ඒ ප්‍රතිබලයක් විදියට තමයි ඔහුට නියෝද් ජැමිතිකමක් හම් වෙලා තියෙන. පෞග ටවස්වල ඔහු පන්සලක හාමුදුරු කෙනෙකට පාර්්ක දාන්න ගහිල්ලා. මේ වෙනකොට හත්ොලේගා ගැෙන ඉන්නවා. හැබැයි සනත් නිසාන් කියැන්නේ නොම්බර එක කුකුලෙක් කුපාඩියක්, විශෂම ගමේ ගෑනනිෙකුට බේරලා යන්න හම්බෙන බොම කළලාතුරකින්. මේේ ඔසල මහින්ද රාජපක්සගේ අලුත්ම ගම් කතන්දරඇත්තමයි ගමට ගයාා කටට හිටක් කියන සංකල්පේ මිට ොනි මේ තරම් වචන පාවිිච්චි කරලා කතන්දර හදන රටක් ලක කොහේවත් නෑ. ඉති මේ ගමට ගයා කටට හිටක් කියලා. හදන ගෙවල් අස්සට රිංගන්න සනත් නිශාන්ත නිරන්තරයෙන් මෙ යනවා. විශේෂම මේ කුකුල් කූඩුවක් වගේ අටවන මේ ගෙවල් අක්සට සනත් නිසාන්ත රිංගන්න එක්තර හොට චේතනාවකිින් නෙමෙයි කියල තමයි බොහෝ දෙනෙක් පවසන්න. මීට පෙරත් අපි අපට ඉදිරිපත් කරා සනත් නිසාන්ත කියන තක්කඩිය මගෝඩිය පව් ගමේ මිනිස්සුන්ට කරන කරදර හිරියර. ය පෙේද දවසක සනත් නිශන්ත යනවා තමන්ගේ වැයි කේමනැත්තම් තමන්ගේ ආසනී. එක්තරා ගයක් පරික්ෂා කරන්න ඔහු යන්නේ ගමට ගයක් හෙට රටට හෙටක් කියන සංකල්පයටතේ මරා විසින් උපදෙස්දීල නිර්මාණය කරන කුකුල් කූඩුවත් බලන්. මේ කුකුල් කූඩෝ බලන්න ගේ වෙලාවේ ඔහු දකිනවා ඒ ගෙදර ඉන්නවා සාමාන්‍යෙන් ඇහට කනට පෙනෙන කෙල්ලික්. සාමා්‍ය සනත් නිසාන්තට මේ වගේ දෙයක් දැක්කාම හර නරයට. උපලේ තවුණන වගේ තමයි හැසිරෙන්නේ. කොටින්ම කෙල පෙරාගෙන මල ප්‍රේතෙක් වගේ දඟන්න සනත් නිසාන්ත මේ තරුණ ියගේ අත මිරිිකන්නට උත්සාහ කරලා තිබෙනවා. ඒවගේම මේ අවස්ථාවදී තමන්ව අනවශ්‍යලෙ ස්පාර්ච කරනවයි කියෙල තේරුණු කෙල්ල. ඒහන්නටන් අරන්න තිබ. ඒවෙලාවේ ගෙදර හිටපු ගෑන්ුකේපදනෙ සනත් නිශාන්තට එළවලුව පාරදුන්න කියෙල්ල තමයි ඔහුගේ ආරක්ෂුගේ සඳහන් කරන්න. අඩල සිද්ගේ සම්බන්ධයෙන් පැමිණිල්ි කරන්න කාන්තාව පොලිසියට ගැත් පොලිස් ස්ථානාධිපතිතුමා මේ පැමිණිල්ල සටාන් කරගන්න බැයි කියෙන කාරණය කියලා තියනවා. ඒවිත රක්න මේ කෑමතුමායික්ක හොඩින් බේරගන්න කෙලවුන් ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ වෙනකොට ඔුන් ලමහා කාන්තා හාරයන්සිය හර මේ පැණිඉල්ල ගොු කිීම මේනකොට උත්සාහ කරමින් සිටිනො. මිත්‍රෝනිී දවසිින් දවස මේ රට බල්ලට යනවා. බල්ලෝ පාලිනටයනවා මේක නමත්වන්න පුළුවන් ඔබට අත්මටත්. එනිසා මේරටේ පැහැදිලි වෙනසාක් කළ හැකි පුද්ගල වෙනසක්න මේ ප්‍රතිපත්ති මේ වෙනසක් කළ හැකි. සමාජ දේශපාල කණ්ඩෑයමක් සමඟ අපි පරටයම විිත්‍රනි අරගෙන්ු ජැක්නය නොති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.